කියලා පිළිගන්න මොකද වෙලාව ආයයි ඩයිනා ඉන්නේ ඉතින් මගේ gimbal එක යූස් කරලා කරන පළවෙනි වීඩියෝ එක මම දන්නේ කොහොම වෙයිද කියලා මොකද මම යූස් කරලා නැහැ මීට කලින් මේක මට හිතේ වැඩි වෙලා ඉන්න බෑ අද වීඩියෝ එක කරන්නේ එඩිට් ටුවර් එකක් මම හිතන වාසලේ කියලා නැවේ අපි ක්‍රූ එක විදියට ඉන්න කැබින් එක මොනවා වගේද කියලා බලන්න හරියනම් අපි ගිහින් බලමු මයි කැබින් එක මොනවා වගේද කියලා ඉතින් ඉස්සල්ලාම මම පෙන්වන්නම් එළිය මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා ඇත්තටම මට සීතල වැඩි වෙලා ඉන්න බෑ අපි ඇන්කර් එකේ ඉන්නේ ඊයේ හොංකොං වල ඉඳලා ඇවිල්ලා වීඩියෝ එක දැම්ම දැක්කනේ මම ෂෝලිවුඩ් ගිය වීඩියෝ එක ඉතින් ඉතින් ආවේ පෑ ගාන අයියන්නේ හොංකොං වල ඉඳලා චයිනා වලට එන්න මං ඉන්නේ මේ නැවේ බී දෙකේ ඉතින් බී දෙකේ පෝල් එකක් තියෙනවා පාවිච්චි කරන්න ඇත්තටම වෙලාවක් නැහැ මොකද එක දිගටම මේ නැවේ පෝට් වදිනවා නැත්තම් ඇත්තටම පෝල් එක හොඳයි පාවිච්චි කරේ නැහැ මන්නම් ආපු දා ඉඳලා මොකද මේ එක දිගටම පෝට් වදිනවා ඒ කියන්නේ මාසෙට පෝට් 20ක් වගේ යනවා මේක තමයි මගේ කැබින් එක මුලින් ඉඳලා පටන් ගමු මෙතන තමයි තියෙන්නේ ඇඳුම් ඇල්ලන්න පොඩි හොක් වගේක් තියෙනවා සාමාන්‍යයෙන් අතර මට හැමදාම වොච් එක අමතක වෙනවා ඒකින්ද මම මේක දොරේ ක්ලිප් කරලා තියෙන්නේ සහ මගේ යතුර අමතක වෙනවා ඒකින්ද ඒක ක්ලිප් කරලා තියෙන්නේ वतर बोतल दिन वतर केस मेक बाथरूम मेके लाइट ऑन करना स्विच मे बैग दीन बेड तीन बेड की मैं बेडशीट लंकाविंग एक्तर मैं हेम नैवट लंका लंकाविंग बेडशीट करा नवेन दिनवा नवेन दुनट मैं एक सुधु पाटाई एक मिनट गिल बेडशीट करावा पीलो कवर दिखा मेन दिनवा एक्तर मैं लंकाविंग अरगनवा डायलॉग नंबर दिग नंबर फोन नंबर नंबर कैबिन कोलवा ඉතින් මේ තියෙන පබ්ලික් ස්පේස් ඒ කියන්නේ මේකේ තියෙන මේ බලන්නකෝ wheel house එක කියන්නේ බ්‍රිජ් එකට කෝල් එකක් ගන්න ඕන නම් 66 ගහපුවාම කෝල් එක යනවා ඒ වගේ එක එක ඒරියා තමයි මේ උඩ ටික තියෙන්නේ ඔයාලා බලනවා ශිල්ප ඔෆිස් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඔෆිස් ගැලී සොයින් පෝල් ඒ වගේ තියෙනවා ඊට පස්සේ ක්‍රූ රෙක්‍රියේෂන් රූම් स्टीरिंग गियर रूम इतिंग ए स्पेसेस तमा उड़ती है ने ईलंगट वाला बला गन्न पुलवा पर्सनल स्पेस में दीने मास्टर चीफ ऑफिसर सेकंड ऑफिसर में
ඇත්තටම මේ උඩ ඉඳලා තියෙන රෑන්ක් එකේ හැටියට තමයි පහළට පහළට යන්න තියෙන්නේ. ඉතින් මගේ කැබින් එකේ නම්බර් එක 53 කියලා තියෙන්නේ. ඉතින් කාටද මම කැබින් එකට කෝල් එකක් ගන්නවද 53 ගහපුවම මම කැබින් එකට කෝල් එකිනවා. මේවත් මමම තමයි මේ විදිහට ගහලා තියෙන්නේ. මේ තියෙන්නේ සම්පූර්ණම අපේ නැවේ රෙගියුලේෂන්, ඊට පස්සේ ඉමර්ජෙන්සි කෝල් නම්බර්ස් හැමදේම තියෙනවා. මෙතන පොඩි එයා කන්ඩිෂන් එකක් මේ තියෙන්නේ. ගොඩක් ඉම්පෝටන්ට්. මේක තමයි මගේ ඉමර්ජෙන්සි ඩියුටිස් ටික. රෑන්ක් එක එන්ජින් පිට. මේ තමයි ෆයර් එකක් වුණොත් මගේ මොකද්ද ඩියුටි? ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ship id කාඩ් එක තියෙනවා. වෙටින් ෆොටෝ එක. ඔස්මාගේ මගේ ෆෝන් එකේ බොක්ස් ටික තියෙනවා. වෝච් එක. ඉතින් සාමාන්‍යයෙන් මේ ටික තමයි මගේ ටේබල් එක උඩ තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මෙතන ටිකක් ඉම්පෝටන්ට් ටිකක් වත් තියෙනවා. බලන්න පුළුවන් මේ ලොකු ෆයිල් එක මගේ ඩොකියුමන්ට් එක මේ ඉන්සා කියන්නේ අතන මේක මේ දැන් පාවිච්චි වෙන්නේ නැහැ. නැවට බඩු ඕඩර් කරන බුක් එකක් මේක. මේ තියෙන යුනිට බුක් එක. යුනිට කියන බ්‍රෑන්ඩ් එක මම හිතනවා සමහර අය දන්නව ඇති කියලා. නැවුල ගොඩක් බ්‍රෑන්ඩඩ් බඩු තමයි එන්නේ මේ يعني වෙල්ඩින් ඉක්විප්මන්ට් ඊට පස්සේ ඔය ගන් වගේ දේවල් ඔය තියෙනවා. ඒ කියන්නේ මේ හයිඩ්‍රෝ බ්ලාස්ටර් ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඕඩර් කරන්න මෙන්න මේ බුක් එකම පොඩ්ඩක් පෙන්නන්නම් එක. පරණ පොතක්. ඇත්තටම ගොඩක් වටින පොතක් මේක. ඔයාලට පේනවද මේ හැම බඩුවක්ම මේකෙන් ඕඩර් කරන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රොඩක්ට් නම්බර් එක. මේ නම්බර් එක විතරයි යවන්න ඕන. අපිට මොකද්ද ඕන ප්‍රොඩක්ට් එක කියලා තෝරලා මේ නම්බර් එක යවපුවාම එයාලා බඩ ඒ මොන කරන නම්බර් එකට අදාළ බඩු එවනවා. ඉතින් යුනිට කියන බ්‍රෑන්ඩ් එකේ හැම දෙයක්ම මේකේ තියෙනවා. මේ තියෙන යාල සප්ලයි කරන්න පුළුවන් රටවල් ටික. ඉතින් සාමාන්‍යයෙන් නැවවල බඩු ඕඩර් කරන ඇප් එක තමයි ඉම්පා කියන්නේ. ඉම්පා බුක් එකෙන් තමයි ඔක්කොම ඕඩර් කරන්නේ. ඉතින් යුනිට බ්‍රෑන්ඩ් එකෙන්ම ඕනනම් මේ බුක් එකෙන් අනිවාර්යෙන් ඕඩර් කරන්න ඕනේ. මේ කොස්මෙටික් ඩෙන්ටික ඔයාලා දන්නා මේ CMS EGM කියන්නේ ප්‍රංශ නැවක්. මේ කම්පැනි ප්‍රංශ එකක්. ඉතින් ප්‍රංශේ ගොඩක් අය මේ චිත්‍රවලට කැමති. ඉතින් සාමාන්‍යයෙන් මේ නැවේ හැමතැනම මේ වගේ චිත්‍ර තියෙනවා. හැම කැබින් එකකමත් මොකක් හරි චිත්‍රයක් තියෙනවා. දැන් මගේ ගිය පාර නැවෙත් මේ චිත්‍රෙම තමයි තිබුණේ. ඊට පස්සේ අපි බලමු එළියේ කොහොමද කියලා. ඉතින් මේක තමයි ජනේලි. ඉතින් නැවේදී ජනේලි කියලා නෙමෙයි කියන්නේ පෝට් හෝල් එක. කන්ටේනර් තමයි ඉතින් පේන්නේ. කන්ටේනර් ඔක්කොම අන්ලෝඩ් කරොත් මුහුද පේනවා. දැන් මේ මෙතන මේ ලෝඩ් තියෙන්නේ මං හිතන්නේ 2 high. ඒ කියන්නේ කන්ටේනර් සෙට් දෙකක් වගේ තමයි උඩට ගහලා තියෙන්නේ. ඒකින්ද මට මුහුද පේනවා නැත්නම් කන්ටේනර් පිට විතරයි පේන්නේ. පෝට් හෝල් එක මං ගෙදරින් එද්දි වල දාන රක්කපාන කියන ගස් ජාතියේ කොළ දෙකක් ගෙනාවා. මේ එක පළවෙනි දා තින් මේ හොඳට මතක තියාගන්න. ඔයාලා ගේන්න එපා කිසිම දෙයක්. මොකද මේ එයාලයින් රෙගියුලේෂන් තියෙනවා. එහෙම කිසිම පළයක් ඉදරකට ගේන යන්න බෑ. මොකක් හරි වුණොත් මං දාලා යනවා කියලා තාගෙන තමයි අරන් ආවේ. ඉතින් අනිත් එක තමයි මේක පුංචි කාමරයක් නිසා මෙයාලා අපිට දීලා තිනවා ලාච්චු ගොඩාක් තිනවා. මේ හැම එකකම මේ බෙඩ් එකේ මේ හැම එකක්ම ලාචු තියෙන. අර දෙක. ඊට පස්සේ මෙතන ආය දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. ඕපන් කරලා ඉන්නවා. ඒ වගේම ඔක්කොම ලාචු තියෙන්නේ. ඉතින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි විතර තියෙනවා. දැන් පොඩි ටේබල් එකක් තියෙන පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මගේ ඇඳුම් ටික.
ආවල්ට කිව්වා නේද අර මේ බෙඩ් එකට එන්න මේ බෙඩ් ෂීට් එකම දීලා තියෙන මම පාවිච්චි කරන්නේ very important මේක තමයි මේ ලෝගෝ එක වගේ දැක්කනේ මේ ලෝගෝ එක තියෙන්නේ මේ ලෝගෝ එකෙන් කියන්නේ ලයිෆ් ජැකට් මම සෝරි මේකෙන් කියන්නේ ඉමර්සන් සූට් එක ඉතින් ලොකු කතන්දරයක් තියෙනවා ඉමර්සන් සූට් එකේ ඒක ඒක ඇත්තටම ස්වෙන් කරනවා නම් වෙනම වීඩියෝ එකක් අරගෙන එන්න ඕන අවාසනාවන්ත විදිහට ඇබැන්ඩන් ෂිප් වුණොත් එහෙම අපිට මේක තමයි අරගෙන ලයිෆ් බෝට් එකට යන්න තියෙන්නේ ඉතින් ප්‍රොසීඩියර් එක කොහොමද අඳින්නේ ඔක්කොම තියෙනවා මේක ගැන වීඩියෝ එකක් ඕන නම් කමෙන්ට් එකක් දාන්න මොකද මේක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න ඕනේ ආයෙත් අපිට බලන්න පුළුවන් මගේ බැගෙත් දෙක මෙතන තියෙනවා ඇටැච් බාතරූම් තියෙනවා අපිට මේ තියෙන්නේ මගේ බාත්รูම් එක හොට් වෝටර් කෝල් වෝටර් දෙකම තියෙනවා මේ තියෙන්නේ එක්සෝස් ලයින් එක මේ තියෙන පීකර් එකක් මම ඔයයි කැබින් එකේ තියෙන පීකර් එක එක පින්නන්නම් ඒ වගේම මේ තියෙන්නේ පීකර් එකක් මේ පීකර් මුළු නැව හැම තැනම තියෙනවා කැබින් එකේ දෙකක් තියෙනවා මේ තියෙන්නේ මොකක් හරි ඉමර්ජෙන්සියක් හෝ නැත්නම් මොකක් හරි කැප්ටන් හෝ කවුරු හරි මොකක් හරි මෙසේජ් එකක් දෙන්න ඕනේ නම් මුළු නැව ක්‍රූ එකටම එකපාර එයාට පුළුවන් මේ ස්පීකර් ඔකටම එකපාර ඇක්සස් වෙන්න එයාට පුළුවන් මුළු නැවටම ඇහෙන්න දැන් ලවුඩ් ස්පීකර් එකකින් කතා කරනවා වගේ කියලා හිතන්නකෝ ඒ වගේ කතා කරන්න පුළුවන් ඉතින් කොල්ලනේ මේ නැව වල තියෙන තවත් විශේෂම දෙයක් තමයි මේ හැම දෙයක්ම පොළවට මවුන්ට් කරලා තියෙන්නේ මේ බෙඩ් එක කොහෙටවත් ගන්න බෑ ඒක මවුන්ට් කරලා තියෙන්නේ මේ සෝෆා එක මේ ෆ්‍රිජ් එක මේ හැම දෙයක්ම පොළවට මවුන්ට් කරලා තියෙන්නේ. ඒ මොකද රෝලින් පීතින් වෙලාවට එහෙට මෙහෙට යන නිසා. තවත් එකක් තමයි මේ දැන් මේ වගේ ඒවට මෙහෙම බැරියර් එකක් දාන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ඒ බඩමුට්ටු වැටෙනවා මේ රෝලින් එකට. මම ෂෝට් වීඩියෝ එකක් දාලා ඉත බලන්න රෝලින් එකක් වෙලාවක. අනිත් එක තමයි දැන් මේ මේක මවුන්ට් කරලා නැහෙනි. මගේ පුටුව මවුන්ට් කරලා නැහැ. ඒකට ඔයාලට පේනවද? ඉතින් චූටි හොක් එකක් තියෙනවා. ඒකට කේබල් එකක් තියෙනවා. මේක පුටුව මේ ඇතුළට දාලා මේ දෙකට මේ හුක් දෙකට දාලා කේබල් එකක් දාන්න තියෙනවා. එතකොට අනිත් එක තමයි මේ හැම ලාච්චුවකටම ලොක් එකක් තියෙනවා මෙන්න මේ යටින්. ඒක මේ විදිහට උඩට ප්‍රෙස් කරලා තමයි අරින්න පුළුවන්. මේ හැම එකක්ම නැත්තම් එන්නේ නැහැ මේ ප්‍රෙස් කරලා අරින්න හැම ලාච්චුවකටම තියෙනවා එතකොට මේ අල්මාරිය අරගත්තොත් එහෙම මැග්නට් එකක් තියෙනවා ටිකක් තදට අරින්න ඕන නැත්තම් අරින්න අමාරුයි ඉතින් මේ කැබින් එකක් අනිවාර්යෙන් only one person මේ තියෙන්නේ certified for only one person ඉතින් මෙච්චර තමයි ඉතින් තියෙන්නේ කැබින් එකේ කතා කරන්න දේවල් මම පීකර් එකගෙන කිව්වා මේක වොලියුම් අඩු වැඩි කරන්න පුළුවන් ඉතින් නැවකට ගියාම මේක අනිවාර්යෙන් වැඩි කරලා තියාගන්න මොකද මේ ඔකරි ඉම්පෝර්ටන්ට් නිවුස් එකක් තමයි ඔකෙන් දෙනවා කියන්නේ ඉතින් වැඩි කරලා තියාගන්න දැන් අර මේ ස්පීකර් දෙකක් තියෙන්නේත් බාත්รูම් එකේ ඉන්නකොට මේකේ සවුන්ඩ් එක ඇහුන් නැති වුණොත් තමයි අරක ඇහෙන්න තමයි ඒක තියෙන්නේ කියන්නේ මේ දෙකක් දාලා තියෙන්නේ ඒකයි හොඳද හරි අතන කියනවා නම් මේ කැබින් ඩෝර් එකේ ප්‍රධානම අරමුණ තමයි අලුතෙන් එන කොල්ලන්ට මොටිවේෂන් එකක් දෙන්න ඉතින් මාත් ඇත්තටම මම නැව් යනකොට මම YouTube එකේ සර්ච් කරලා තියෙනවා ship cabin
what is the looking for cabin ඒ වගේ දේවල් ගහ මම බලලා තිනවා එක එක වීඩියෝ එකක්වත් ඇවිල්ලා නැහැ කවුරුත් දාලා තිබුණේ නැහැ ඉතින් දැන් නම් දාලා ඇති ගොඩක් අය මේ ඉතින් මම දන්නවා මේකට ඇම්ම තියෙන කට්ටිය කැමතියි කියලා මම බලන්න ඉතින් ඒකයි මම වීඩියෝ දාන්නේ ඉතින් මොනවා හරි තියෙනවා නම් ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහන්න කියන්න අමතකුණා AC තියෙනවා කැබින් එකේ සමහර නැවුල හීටර් තියෙනවා ඒකෙන්ද කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද මම ඒක හයිලයිට් කරේ ඔයාලා දන්නවනේ අපි එක රටක නෙමෙයි ඉන්නේ එක එක රටවල යනවා සමහර විට දැන් මේ හොංකොං චයිනා මේ පැත්ත දැන් මේ දවස්වල වින්ටර් ඒ කියන්නේ කූල් ගොඩක් කූල් ඉතින් අපි ඩුබායි වගේ ගියොත් එහෙම රස්නේ ඉතින් ඒ දෙකටම බැලන්ස් වෙන්න මේ පැත්තේ හීටර් ඊට පස්සේ අපව මිඩ්ලි පැත්තේ යනවා නම් හොට් ඒරියා එක යනවා නම් එහෙට AC ඉතින් හැමදේම තියෙනවා ඇත්තටම මේ ජොබ් එක ගොඩක් හොඳයි රිස්ක් එකක් තියෙනවා නැත්තේ නෑ රිස්ක් එකක් තියෙනවා ඇත්තටම හැමෝම දන්න විදිහට පඩිය අපිට ටිකක් වැඩි වැඩි වෙන්නේ අපි කරන ජොබ් එක අනුව නෙමෙයි අපි ඉන්න රිස්ක් එක අනුව රිස්ක් එකට තමයි පඩි ගෙවන්නේ ඉතින් සීනියර්ස්ලා ඉන්නවා නෑ ඇත්තටම ඔෆිසර්ස්ලා ඉංජිනියර්ස්ලාට ලොකු පඩියක් ගෙවන්නේ එයාලගේ තියෙන වගකීමට රිස්ක් එකට ඉතින් වීඩියෝ එක ඉවර කරන්න නම් එහෙනම් මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඊළඟ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් මගේ වීඩියෝ ආසාවෙන් බලනවා නම් එයාට ඕනේ නම් මගේ මොනවා හරි දැනගන්න අලුත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න එහෙනම් සුබ දවසක් ඊළඟ වීඩියෝ එකකින් කමෙන්ට්